නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද් දස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද් දස්සේ කාායිීන සංවරෝසාධු සාධुවාචාය සංවරෝ මනසා සංවරෝසාधු සාධ සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ ලජ්ජ රක්හිතෝති පෞච්චතීති ශ්‍රද්ධාවන්තර් පින්වත්නී මේ පින්නොතුන් මේ මොහොතේ සූදානම් වෙන්නේ උතුම් ධර්ම් දේශනාවක්ෂ්‍රෝණය කරලා එයින් තමන්ගේ මෙලෝ ජීවිතයටත් පල්ලුව ජීවිතයට ඒවගේ උතුම් ූ නිර්වාණ ගාමිණීපති පදාවටත් අර්ථයක් සිදුකරගන්නට තමයි මේ බින්නුතුන් බලාපොරොත්තු වෙන්නේ ඇති බින්වත්නිය සඳහන් කරන්නට එදනාවූ ගාතාරත්නය සඳහන් වෙන්නේ කෝසල සංගුත්තේ අත්තරක්කිත කියන සූත්‍රයේ අත්තරක්කිත කියලා කියන්නේ අත්ත කියන්නේ ත රක්හිත කියන්න රකින තමාව රකින කෙනා ගැන වදාරපු සූත්‍රය ඉතින් අපි දන්න අහාල තියෙන කොසොල් රයිතුමා බුදුරජන් වහන්සේත් එක්ක හොම වැදගත් සාකචඡාවවන් බොහෝමයක් කරපු බවට සාධක ත්‍රිපිටක දේශනා තුළ අපිට දකින්ට තියෙනවා. ඉතින් කොසරයිතුමා පිවත්නී දවසක් මෙහෙම හුදකලා වෙන්නකොට කොසරයිතුමාට යම් කිසි කාරණාවක් කල්පනාවෙනවා. කොසරයිතුමා කල්පනා කරවා කවුද ඇත්තට තමාව රකින්නේ එවගේ තමාාව නොරකින්නේ කවද කියලා කොසරයිතුමාට කල්පනාය. ඉඩ පස්සේ කල්පනා කරලා දුන් වහන්සේ හමෝට ගිල්ල තතාගතයන් වහන්සේට වන්දනා කරලා කොසර රයිතුමා කියනවා මේ විදිේ ලස්සන ප්‍රකාශනයක්. භාගතු වහන්ස ට මෙහම තනයෙන් ඉදති මට මෙහෙම කල්පනාවක්කාවා මට හිතුුණ භාගතු වහන්ස මේ කෞද්ද මේ ලෝකයේ තමාව රකින්නේ තමාව නොරකින්නේ කවෞද කියල හිතුුණා. එතකොට භාගතුනා සම බොහෝදනෙ දකින්නේ මේ ඇත් අ ්‍රිය පාබල කියන ඒ දේවල් රකින බව තමයි මමද දකින්න දැන් අදකාල අපිට යානවාහන ගෙවල් දුරවල් ඉඩකඩන් බොහෝ වටනවනාට ඒකාලේ කොසුර රජතුමා වගේ රජ කෙනෙකුට ඒ සමාජයේ වාසයකරපු උසස්ම කෙනෙකුට තියෙන වටිනාම වස්තු තමයි ඇත් අස් රිය පාබල මෙන්න මේ කියනසිවුරංග සේනාව තමයි කෙනකුට තියෙන වටිනාම සම්පත එතකොට කෙනෙක් කොසරැතුම කියයෙනවා කෙනෙක් කන්නවා එයා සිතෙනුත් අකුසල් කරනවා වචනයනුත් අකුසල් කරනවා කයනුත් අකුසල් කරනවා මෙහෙම අකුසල් කරන ගමන් එයා අර ඇත්ත ශ්‍රිය පාබල මේ සේනාවං ආරක්ෂ කරනු භාගතුනාස මටහිතනවා ඒකෙන් එයා තමන්ඩකින් නැති කෙනෙක් මොකදේ ඇත්තස්ශ්‍රිය පාබල සේනා කියන මේවා බාහිට රැකවරන එකොට කෙනෙක් සිතකාය වචනය කියන තුන්දොරින් සංවර නැත්තා එයා බාහිරදේවල් රැක්කත් නියම රැකවරණයක් කරන්න හැ කියලා තොතාාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවගේ භාගතුන් වහස තවගෙනෙක් ඉන්නවා එයා මේ ඇත්ත ශ්‍රියපාබල කිය සිවරංගසේනා ආලක්ෂා කරන්න හැබයි සිතකාය වචනය කියන තුන්දර ආරක්ෂා කරනවා මට හිතනව භාගතුන් වහන්ස මෙයා අර ඇත්ත ශ්‍රිය පාබල ඒදේවල් ආරක්ෂා නොකරත් මෙයා තමන්ගේ සිත්තඒවගේම වචනය ඒවගේම කයි කියන මේ තුන්දොර ආරක්ෂා කරන නිසා එයා තමයි නියම සංවරය කියලා සංගවර කෙන එයා තමයි නියම තමාට කැමති තමා ආරක්ෂක කරන තමමා රක්ෂා කර කෙන කියලා මටකල්පනාාවයනවා කියලා භාගතුන් වහන්සර ප්‍රකාස කරන ට පස භාගතුන් වහන්සේ පිවත්න්නේ ඒ කතාව සාදුු සාදු ක කියල භාගතු වහන්ස අනුවත කරන. අනුවත කරාට පස තමයි අරමං වදාාරභූ ගතාරත්නය කොසරඇතුමා අරම්භයා භාගතුන් වහන්සේ දේශ කරන්න. එක තෙවරුම තමයි පිරිත්න්නේ කායින සංවරෝ සාදු සාදු හාචාය සංවරු යම් කෙනෙක් කයිෙන් සංගොරය වෙන නක් ඒවගේම වචනය සංගොරය වෙන ඕන මන සංවොරෝ සසාදු ඒවගේ මනසිනුත් සංගොරය වෙනවානං සාදු සබබත්ත සංගොරු එයා හැම අතින්ම සංගොර කෙනෙක් ෙනවා එ තමාවත් රකින තමාවත් සංගවරයට පත් කරන අන්න අය හමුවවෙත් සංගර කෙනෙක් බෝඩ් පත්වනවා සබබත්ත සංමුතෝ ලජ්ජි. අන්න ඒ වගේ අකුසලේට බය ඇතිව තමාව රකිමින් සිතකාය වචනය කියනෙන තුන්දර රකින කෙනා තෙල් පවට ලැජ්ජාවෙන් වාසය කරන්නා වාසය කරන කෙනාට කියනවා රක්කිතෝති පෞද්චති අන්ඒ ඒ එකනට තමයි කියන්න නියම රැකවර්ණය තියෙනවා කියලා. තින් ඒක බොහම වටිනා සූත්‍රයක් ඒ කාරණාවත් මතක් කරගන පන්නත් අදවස බලාපොරොත්ව වෙනවා ඒ සූත්‍රදේශනාවටම අදාළ තවත් බොම වටිනා සූත්‍රදේශනාවක් එබිනතුන් සමග සාකච්චා කරන්නට ඉති ිනතේ සත්‍රේශන සහන මජමනිකාය තුන්ගෙන පොත්වහන්සේගේ ටික ගැඹුරු සූත්‍ර දේශනක් පින්නතුන් ආලත් ඇති උද්දේශ විභංග සූත්‍රය බොහොම ගැඹුරු කාරණාවක් සූත්‍රයක් නමුත් බොහම වටිනාක ආර්ථයක් අපේ ජීතවල්ට එකතු කරල දෙනවා. එතට සූත්‍රය අපි සත්‍රයට පිවිසු නොත් පින්වා සමයම් භගවාසාාවත්්‍යයන් විහරති ජේතවනය අනාත පිණඩිකස් සාරමේ ඉතින් බුදුරජයන් වහන්සේ තමන් වහන්සේගේ අවුරුදු හතලිස් පාක් වූ පමණ බුද්ධකෘතිය කරන සමය අවුදු හතලිස් පහයෙන් තතාගතයන් වහන්ේ අු දහනයක්ම වැඩ සිටියේ සැවත් නුවර ජේත වනාරාමේ ඉට පස්ේ විසාකාව හදල දුන්න පූජකරපුපුූරවාරම ඔවුදු හයක් කිටිය අවුදු විසිපාක්ම සවත් නර දිීර්තමයි භාගතුන් වහන්සේ වාසය කරේ තින් මේ සූත්‍ර දේශනා කරන තාගතයන් වහන්සේ වැඩහිටිය සැවත් නුවර ජේතවනාආරාමේ තත්්‍රක භගවා භික්කු ආවන්තේසි බුදුරජන් වහන්සේ භික්ෂුණන් වහන්සලා ඇමතුවා භික්කවෝති බදන්තේති භික්ෂූන් වහන්සල බදන්තේති ඒමයි භාගතුන් වහන්ස කියලා පිළිබඳන් දුන්නා භගවා ඒත දෝජ තතාගතයන් වහසේ ව මේ විදිීර් දේශනා කරනවා උද්දේස විභංගංචබෝ භික්කවේ දේශස්සාමී මානනේ ම ුබලට උදේශයක්ත් විභංගයත් දේශනා කරනවා කියලා තාගතයන්හන්සේ දේශනාව ආරම්භ කරන තරමත උදේ විංග කියනක පිනත්ති අට කත්තාාව තුළ ීමමත් පහැදිි නවා බාලත් තිෙනවා දේශ කියලලා කියන්නේ මාතෘකා විභංග කියල කැනේ විභාජනය කර එහමනත්තම් බෙදල දක්න විස්තරාත්මක දේශනාව එක තිින් උද්දේශවලට කියන මාතිිකා කියල මාතෘකා ඒ මාතෘකා සවිස්තරාත්ම විස්තරණ එකට කියනවා විභංග කියලලා ඉතින් මානනි ම නුබලට මාතෘකාත් විවජනය කරන්න දේශාවත් නොඹලට කරනවා කියල භාගතුන් වන්සේ ප්‍රකාශ කරන්න. තං සුනාත සාදුකම් මනසි කරෝද භාසිස්සාමීතිී. හොන්දට ශ්‍රවණ කලලා මහනෙනි ශ්‍රවණය කරන්්ඩ ඔොඳට සීයොදල ශ්‍රමණය කරන්ඩ මම කියන්නේ මේ කියලා තතාාගතයන් වහන්සේ ප්‍රකා කරනු. ස්වාමින් නා සලත් එෙමයි ස්වාමිනිි කියෙලා පිතුර දෙනවා. තතාාගතයන් වහන්සේ පින්වත්න්නේ මේ විදියට දේශනා කරනවා තතහා තහා භික්හවේ බික්කු උපරික්කෙය යතහා යතහාස උපපරික්කතෝ බහිද්ධා චස්ස විඤ්ඥානං අවික්ෂිත්තං අවිසට අජ්්‍යත්තං අසන්ටිතං අනුපාදායන පරිතෙස්සෙයි න පරිතස්සේය එක තේර තමයි පිනැති තතහා තහාා භික්කවේ බික්හු උපරික්කේය යම් භික්ෂුවක් ඉන්නවා උපපරික්කය පරික්්‍යහේකැන පරීක්ෂණය කරනවා පිරිසිද දකිනෝ පිරික්ෂාබලනො. උපපරික්ෂය කියයන්නේ උප කියන්නේ වෙතට භික්ෂුවක්ක නවා යම් කිසි විදශකට යමක් වෙතට පැමිණිල්ල හොඳට පරීක්ෂ කරන නං යතහා ඇතා සූපරික්කිිතෝ අන්න ඒ විදිට භික්‍ෂූ හොඳට පැමිණල්ල පරීක්ෂා කරනවනන් බහිද්ධ චස්ස විඤ්ඥානං අවික්කිත්තං අවිසටන් අන්න බාහිර බහිද් කලකයන්නේ බාහිර අරුණ බාහිර අරමුණේ විඤ්ඥානය අවික්කිත්තාං අවික්කිත්තන් කලකයන්නේ යම් අරමුණක් එනකොට භික්ෂූ හොඳට එක දැක්කුත් ඒ හොඳට පරක්ෂණය කරලා බැලුවත් එක අතාාර්ථය විමසල බැලුවොත් හෙම ඒ භික්‍ෂුවගේ විඤ්ඥානය අවිකිත්තා විකිිත්ත කියලා කියන්නේ විසිරවා අවිකිත් කියලා කියන විසිරෙන් හැ අවිසටන් විසටන් කලා කියන්නේ පැතිරෙනෝ අවිසටන් කෙලාගැන පැතිරෙන් හ සාමාන්‍යයෙන් ආලෝක කදම්බයක් වගේත් තොත්තෙහෙම ආලෝක කදම්බයක් විසටයි කියලා කියන්නේ ආලෝක දම්බේ විසිල්ල විකීරණ වෙලා ම දිට ලුවන් නම් කාචයක් වගේ දෙයක් අරගන සූර්යාලෝකයේ විසු සූරයාලෝකයේ එක් වු තැනකට ඒ ආලොක කදම්බේ එ තැනටන ඉගි භාසායින් ෆෝකස් කරනවා කියලා ඒදිට එක තැනකට එකතු කරන්න පුළුවන්න් ඒගේ ලොක්කු ශක්තියක් ගැබඩාාවන එතකොට අපට ගින්නක් වුණත් පවත්තන්න හැකිියවාව තින ඉතින් ඒදිට මේ භික්‍ෂුවගේ හිත විසිල්ල තිබොත්ඒසිතේ බලය අඩුවනවා. තුර අවිසටන් කියන්නෙම විසිල්ල නෑ උන්ට භික්ෂුව නුවනෙන් සමර්සනය කරනකට පරීක්ෂණය කරනකොට භක්ෂුවගේ හිත විසිරන්න හැක න ඒවගේම අජ්‍යත්තං අසන්ටිතං බාහිරයේ හිත අවික්්‍යිත්තයි අවිසටන් ඒවගේ අධ්‍යත්තං ආධ්‍යාත්මයත් අසන්ටිතම් සන්ටිත කල ැන ආධ්‍යාත්මත් බැසගන්නවා හැබැ පරීක්ෂා කර අධ්‍යාත්මය අරමුණනෙත් හොන්ට භික්ෂූ පරීක්ෂා කරන න අන් අධ්‍යාත්මිත් අසන්ටිතං අධ්‍යාත්මය හිත පිහිටන්න අනුපාදාය න පරිතස්සෙය. අනුපාදාය කල ගැන න උපාදාය උපාදාය කරගන්න උපආදාය උප කියල ගන්නේ වෙත ආදාය කියෙල ගැන ගන්නවා. තු උපාදාය කෙලගැන්නේ. ඒ බාහිර අරමුණ හෝ ආධ්‍යාත්මික අරමුණොහෝ තමා වෙතට ගන්න. අන්න එහම ගන්න ඇති නිසා න පරිතස්සෙය පරිතස්ස කන්නේ බියවෙන තැතිගන්මට පත්වෙන ත්‍රාසයට පත්වෙනවා. හැබැයි නුවනි පරික්ෂකන භික්ෂුවක් තමමාවෙතට. බාහිර අරමුණත් අධ්‍යාත්මික අරමුණත් ගන්න ඇති නිසා අනුපාදාය උපාදාය නොවී න පරිතස්සයි හවු පරිතස් බිය ත්‍රශජනක භාවයට පත් වෙන්න බහිදදා භික්කවය විඥානය අවික්කිත්තේ අවිසටේ සති අජ්්‍යත්තං අසන්ටිතේ අනේ විදියට බහි බාහිර අරමුණේ විඤ්ඥානය විසිරෙන් නැතිකුට විසට වෙන් නැතිකුට එවගේම අධ්්‍යත්තං අසන්ටිතේ අධ්‍යාත්මිකව පිටන්නත් නැත්තං අනුපාදාය අපරි තස්ති ත අන්න උපාදාය නොවී ත්‍රාසිජනක නොවී ආයිතිං ජාතිජරා මරණ දුක්හ සමුදය සම්බහෝ නොහෝ තීති අන්න මත්්‍යේ ආයිතිං කල ඇන මතු ජාතිජරා මරණ දුක්ක සමුදය සම්බහෝ මේ ජාති ජරා මරණ දුක්හ වෙන මේ දේවල් සමුදය හටගන්නවා ඒවගේ සම්බහෝ කියන ප්‍රභාව හටගන්නවා ආරම්භයනවා අන්න නොහෝතීති අන්නේ ජාති ජරා මරණ දුක් කියන මේ දේවල් මේ දුක්හතා භික්ෂූ හට නවෙනවා කියලලා තතාගතයන් වහන්සේ මේ ගැඹුරු කාරණාවක් දේශනා කරලා ඉද මෝජ භගව ඉදන්වත්වා සුබත උත්්හයසනාව විරම් පාවිසි. බුදුරජණන්හන්සේ මේ චේදය වැැකිය දේශනා කරලා මේ ගැඹුරුව දේශනාව කරලා තතාගතයන් වහන්සේ ාන්හන්සගේ සුගන්ද කුටේ කර වැඩම කරනු නිස පත්න අතකොතේ ස ික්කවන චිර පක්න්තස් භගෝතතු ඒ අදහසසි භාගතුන් වන්ස වැඩම කරට පස්සේ ස්වාම ඉහසට මෙහෙම කල්පනාවනවා ඉදංහෝනෝ අවස භගවවා සංහිතය උදේසන් උද්ධ සිත්වා විතාහරය අත්හ අවිභාජිත්වා උට්හායස විහාරම් පවිට්හෝ අයිශ්මතුරන භාගතුන් වහන්සේ මේ උද්දේසයත් විභංගයත් දේශනා කරල මේක අවිජිත්වා උටහයස විහාරත් අත් අවිභජිත්තා උත්තාහයසනනා විහාරම් පිහිට්ට බුදුරාන් වන්සේක ආර්ථය බෙදලා විග්‍රහ කරන්න නැතුව විහාරයට පියසුනා. තතා තතා බික්වේ බික්කූප පරිකය බුදුරාන්හන්සේ දේශනා කරපු අපි විස්තර කරපු ගාත පාටය සඳහන් කරලා ස්වාමිනාසලකේ න භාතින් වහන්සේ දේශ පාටය සඳහන් කල භාග වවාන්ස කටට වැඩිය මේක විතර වශය තාාගතයන් වහන්සේ දේශනා කරේ නෑ කෝනු මස් භගත සංගීතය උදේස උද්දික්ටස් විතාාරයනත්හං අවිබත්තස්ස විතාාරයනත්හන් විජයාති. කෞුද සමත් මෙන්න මේ භාගතුන් වහන්සේ උද්දේශයක් විභංගයත් කෙටියෙන් දේශනාකරුත් මේ දේශනාව අර්ථය විත්තා විස්ථාර වසයෙන් විභජනය කර දශනා කරට සමත් කවෞුද කියලා ඒ ස්වාමිනාාසයටට කල්පනාවුණ. අතකෝ දේ සම් භික්කූනම් ඒත දහෝසිේ ඒස්වාමිනාාසට මෙහෙම කල්පනවුුණ. අය ආයසම මහහාකච්චායනෝ සත් වූ ජේව සංවල්මිත විතෝච විුන සබ්‍රම චාරීන මේ මහාකච්ඡායන මහරතන් වහන්සේ ගැන බහෝ දෙනෙක් සංවරණා කරනවා ඒවගේ බොහෝදන අතර සම්භාවිතයි වින සබ්‍රම චරී ුණ කන පණ්ඩිත උගත් වත් ප්‍රතිබල මේ ප්ඩිත සබ්‍රම්චරෙන්ල අතරත් ප්‍රසාදයට පත්වනු කෙන පහෝත ෑ ම හ ච්ාන ඉමස ග ක ත න උදේස උදදිි විතාරයන අත් ං බ ස වි ාර නත් ජ කෙටියෙන් දේශනා කරපු අර්ථයන්ගේ ඒ අර්තයන් විස්ාරිත විදිහයට විභවජනය කරලා දේශනා කරන්නට පහෝති පහෝති කලගෑනෙ ශක්තිමත් හැකියාව තියෙනවා මේ මහකච්චාන මහරතරන්නනා සිරිකල ස්වාමිාන්සලතවුණ යන්නූන මයන් ඒයේනා ඇස්මා මහාකච්ඡානෝ තේනු පසංක මෙයියාම් අපි මහකච්ාන ස්වාමින්ාහසේ ලඟට වැඩමවන හොඳයි කියලා කල්පනායනු බසංගමිත්තුව ආයස් න්තම් මහාකච්චා ඒත මත්තම් පරිු් පු්ේ යා මාතති අපි මේ ගැන මහකච්ඡාන හරහතන් වහන්සගේ වීම සු් කියල කතා වුණ.ට පසේ ස්වාමින්ාන්සලේ විදිර කතා කරලා මේ ස්වාමන්ාන්සේ ලඟට වැඩම කරලා එකත් පස් එදගෙන ඒස්වාමන්නාාසල මේ විදියට කියනවා බුදුරඇන්වන්සෙත් වුණු කතා සල්ලාබ ප්‍රකාශ කරලා භාගතුන් වහන්සේ මෙම කැටියෙන් දේශනා කරා මේ විඤ්ඥානය කියන එක බාහිර අරමුණේ භික්‍ෂුවක් හොඳට ඒක ක්ෂා කරන වනම් බහි එන අරමුණ හොඳට පරික්ෂා කරන වනම් ඒවගේ ආධ්‍යාත්මික භික්‍ෂුව පිහිටන් නැත්තං. අන්න ඒ නිසා මේ භික්‍ෂුව උපාදාන නොකරගෙන පරිතස්සනා කරන්නේ. ඒ උපාදාය වෙන්න නැති නිසා. ඒ භික්‍ෂුව ඒ බාහිර අරමුණේ හෝ ආධ්‍යාත්මික අරමුණය හ රැඳෙන් නැති නිසා. ඒ පිළිබඳව ඇලෙන් නැතිනිසා. ඒ භික්‍ෂුව භයට පත්වවෙන්නේ ත්‍රාසයට පත් වෙන්නේ. ත්‍රාසයට පත්වෙන් නැති නිසාම ඒ භික්ෂුව ජාතිජරා මර්ණ සෝපරද දක්ද මනසුමෙන් මේවා ඒ භික්ෂුවට හටගන්න ැහැ කියලා බුදුරන් වන්සේ කෙටියෙන් අර්ථය මෙහම දශනා කළ භාගතුන් වන්සේ වැඩම කරා ඉරිවාස අපිට කල්පනාවන බහන්සේ බහම භාගතුන් වහන්සේත් ව් සබ්‍රමචාරයන් වහන්සේලාගේ බොහොම සංවරනාවට ප්‍රාත් පාත්‍ර ති බහන් හ දක්සයි උහන්ස ළඟට පැමිලමේ අර්ථයමසගඩ පුළුවන්න්නම් ොහොම වටිවා කියලා අපිට කල්පනාවන ඒ එකයි මේ අප බහන්සේ ලඟට වැඩිය කියලා ප්‍රකාස කර ය හතන්ස ප්‍රකාශගන පින්නති මේක පිනුතු නහලත් ඇති සේතාප අවසු පුරිුස සාරත්තික සාරගවෙති සාර පරිීයේසං චරමානු මහත රුකස්ස තිට්ටතු සාරත අතිිකම් ව මුූලම් අතිිකම්ම කන්ඳං සාකපලාසේ සාරම් පරියේසි බම මංයය හරියට ආයශ්මතරණය ඔබ වහන්සේලා මේ ගහක් තියද්දී ගහක අරටුව හොයං ගැන මනුස්සේ ඒ ගහේ අරටුව යම්මදියකින් කොලවල හෙවූ අතුව ෙවෝ ඉතිව ෙවුව. හම් පේනෝද නැහැ අරටුවේ මොහ අඩු. ඒ වගත් ඔබලත් හරියට මේ බුදුරන් වහන්සේ වැඩ ඉද්ද මංවගේ කෙනෙක් ලඟට මේ අර්ථය හයාගනාවනි කියලා ඒක නොස්ද ශ කියලා මකචා හරතන් වන්සේ පකාකරන ුදුරන්හසේ ටම කියල ර්තය දරගන්න ක කිය භාතන් වහසේ අම්බේලා භාගතු වහන්ස දර්මාණ කාලේ තාතයන් වහන්ේ තරන් උත්තමයක් නෑ උන්හන්ේ ලඟටම වැඩම කළ මේ අර්ථය වහන්සේලා උදේශ විභංගවසයෙන් විස්ථාරිතව හගන්න කියලා මොතක් කරන. q තුने අध්‍යස ච්चाාන भगवा जाන जानाति ඇත आශ්නතුන් වහන්ස भागतන්හන්සේ දන්න සියල්ල දන්න පස්සම් පස්සති දකින සියල්ල भागतना से දखिन चक्ක भूत भागतන් ව से ऐස प පहाලों න च ්‍රඥ සු भागत ව से හල වना ාන ू ञාන පහල ක ගතු भागतන් වහස से ම්ම भूත සල ධर्මයන් ල කර ගත්ता. ්‍රखම भू සියු ්‍ර सा धධर्මය भागत से हල කරග. වත්තා පවත්තා කළේතු දේවල් කිවේුතු දේවල් සියල්ල කර අත්තස්ස නින්නානා. අත්තස්ස නිනෝතා අරතයන් අපිට ගෙනල්ල දෙනවා. අමතස්ස දාතා නිවන අපිට ලබා දෙනවා. ධම්මස්සාමී තතහාගතු ධර්ම ස්වාමී වූ තාගතයන් වහන්සේ ඒක එහෙමයි තාගතයන් වහන්සේ සියලු ධර්මයන්කෙන් යුක්තයි. සෝචේව පනේ තස්ස කාලෝ අහෝසි. ම් ගවතව ඒතමත්තම පටිපුච්ජයයාම් ඇත්තරම මේ කාේ භාගදනාවාසිකම තම අපි හැමඳේ මමාගට ඕන යතහන භගවා්‍යකර තහනන් දරයන් අන්නේ විදිහට අපි භාග් වහන්සේ හමිලත් මේක දදාාගන්නවා අපි ජායස්මා මහාකච්චානු හැබැයි ඒත් මේ මහාකච්ඡාන මහරහතන්වන්සේ තත්වූ ජයව සංවන්නතු සාතරන් වහන්සේ සංවර් නිතයි භාගදුන්වහන්සේත් සංවරනා කරලතින සභවිතෝච වින්න්ෝනා සබ්‍රහම චරීන ඒ වගේම වි්ු සබ්‍රහ්මචාීන් වහන්සේල සම්භාවිත මේ ස්වාමින්න් වහන්සේඒගේ පහවති චාස්ම මහකච්චාන මස්ස භගොතා සංකිතයන දේස්ස උද්දිිත්ටස් විත්තාාරය නත්හං අවිභත් අස්ස විත්තාාරයන අත්හං විභජිතුන් මේ මහකච්ඡාන මහරතන් වහන්සේ කෙටියෙන් යමක් දේශනා කරන ඒ කෙටියෙන් දේශනාකරපු දේශනාව විස්ථාර්ථය දේශනා කරඩ බොහොම ශක්්‍ය කෙනෙක් හැකියාව යුක්ත ස්වාමීන් වහන්සේක් ඒනිසාම තමයි මහච්ඡාන මහරතන් වහන්ේ කෙටියෙන් දේශනා කරන ධර්මයන් විස්ත විජනය දේශනා කරන භික්ෂන් වහන්සේ අතර අග්‍රස්ථානයට පත් වනේ. හිට පස ඒ විදියට මහකචාන මරහතන් වන්සේලින් නිතැතිම් ස්වාමින් වහන්සේලා ඉල්ලීම කරපු නිසා කච්ාන මහරහතන් වහන්සේ අ කෙටියෙන් වදාර් ගාථ පහටේ අර්ථය විභජනය කරට වන්න මේ විදියට ප්‍රකාශ කරනවා. තේනහි අවස සුනාත හසාදකම්මණසිකරව බාසිස්ාන එෙනං. ආශ්මතරණ අහන්ඩ මම විස්තර කරනවා කියලා මහකච්ඡාන මහරතන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ එලාට පිළිතුරු දෙනවා ගයංකහෝනෝ අවස බග ංකතිත උදේ උදේසිත්තා විත්්‍යහ නත්තන්ං අයිබචිත්ත උත්්හසන ර පවිට්ට බදුලන් වහසේ යම්කිසි උදේ පමණක් දේශනා කළ විභාන්ගේ දේශනා කරන්න ඇතුව විහායට පැමිණුවනං යම්කිි කරණක් කියලා ඒක අර්ථය මෙන්න මෙහමයි කියලා පැහැදිලි කරනවා කතන් චාවසෝ බහිද්ධා විඤ්ඥාන වික්කිත්තං විසටන්ති පුච්චති. අන්න අන දැන්ඒ කෙටියෙන් වධර ගාතායි වචනයක් වචනයක් පාස මහකච්ාන මහරතන්සේ හොඳොට බදලා පහැදිලිගන්නවා ශ්‍රාවකයට තේරුම් ගන්න පුළුවන්දයට. කතන්චාවස බහිද්ධ විඥාන විකකිිත්තං විටන්ති පුච්චති එන්න කොහොමද ආශ්මුත්තුරන් මේ බහිද්ධ විඤ්ඥාන විඤ්ඥානයේ බාහිරට වික්කිත්තං විසටන්ති ච්චති විකකිත්තක කල කැන අවුල් සහත බවට පත්වෙනවා ක්ෂිප්ත වෙනවා විසටන් කියලා කැන්නේ විසිල්ල ඇනවා. අන්න කොහොමද විඤ්ඥානය භාහියට විසිල්ල යන්නේ යනවා කියලා කිව්ේ ඇයි කියලා පැහැදිලි කන්නවා. ඉදහ්සෝ බික්කුුණොෝ චක්කුණා රූපන් දිස්වා රූප නිමිත්තාානු සාරී විඤ්ඥානන් හෝතියි. අන මොකද වෙන්නේ යම් භික්‍ෂුවක් චක්කුණා රූපන් දිස්වා ඇහෙෙන් රූපයක් දැකලා රූප නිමිත්තානු සාරී විඤ්ඥාණං හෝතයි. ක්ු විඤ්ායෙන් අපි රප රූපයක් අරමුණු කරන. රූපයක් දකිනෝ දකිනවා කියන මුහොතිද වෙන්නේ. ඇහැද රූපයදනිසා චක්ක විඥානය හටගන්නවා ඒතු ස්පර්සය හටගන්නවා කියන සිද්ියදදි වෙන්නේ. බාහිර රූපය උපෝග කරගන ඇහත් උපෝග කරගන. මේ රූප ආරම්මණය විඤ්ඥානය විසින් ග්‍රහණය කරන. ඇතකොට යථාර්ථය නොදන්න කෙනා මේ ආරම්මය යත ස්භාවය දන්න ඇති කෙනා මොකද කරන්නේ. අ බාහිර රූපය කෙරහිට යොමු වෙලා එ හිතන බාහිර තියෙන දෙයක් බාහිර තියෙන රූපයක් තමයි මම දැනගන්න කියලා එයයි රූප නිමිත්ත අනුසාරී වෙනවා. රූප නිමිත්ත අනුසාර. ඒ රූප නිමිත්ත අනුවසිහි කරන එයා දන්න රූප නිමිත්ත කියනක හට නිරද්වනදකගේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය නාත්ම ස්භාවය දන්නඇති නිසා මෙයා රූප නිිත්ත අනුසාරි වි්ඥානන් හති මෙයාගේ විඤ්ඥානය අර අරමුණත් අරගෙන ඒ රූප නිමිත්ත අනුව වි්ඥානයේ හැසිටු එතකොට රූප නිමිත්ස් විං්ඥාන හති රප නිිතා අනුසාරේ විඥාන් හතති විදියට රූප නිිත්්‍යා අනුසාරේ විඤ්ානයඒ විඤ්‍යායඒ කෙනාට පවතින් නිසා රූප නිමිත් අස්සාද ගතිතං එයා රූප නිමිත්ත ආස්වාදයෙන් ගතිත ගතිත කියන්න ගැටය බැඳෙනවා ආසාදයෙන් ගැටගහ ගන්නව මේ රූප නිමිත්ත ඉරස රූප නිමිත් අස්සා ප නිමිත්ත අස්සාද නිබද්ධ ඒ රූප නිමිත්ත ආශවාදෙන් විිනිබද්ධ කියැනෙ බැඳනවා ඒක තමාතුරට වඩාත් බැඳනවා රූප නිමිත් අස්සාද සංහෝජන සංගුත්තන් අන්න ඒත රක්න මේ රූප නනිමිත්ත ආස්වාදයෙන් සංෝජන හදාගන දස සංෝජනි දන්නව සංෝජන හදාගන ඒවිත්තන්නන්නේේ ඒතරක්නමේ සංයුත්තන් ඒංෝජනවට තවතවත් බැඳෙනවා ඔබුදුරණන් වහන්සේ කියන්නේ පටිශම්පාදයෙන් නොදන්න අසුතුව පුත්ජනය මේම ලු නූල් බෝලයක් වගේ කියලා ගැට තුළ තවත් ගැට ඒවාගේ මෙයා සංෝජන තුළ තවත් බැඳෙනවා එදියට රූප නිමිත්ත ආසාදයෙන් ඇසු කල්ලා ඒක සංගෝජනලි බැඳිලා තවත් ඒ තවත් බැඳමින් සංමුෘත්ත වෙමින් මෙයා රූප නිමිත්ත ඇසුරු කරනවා. බහිද විඥ්ානං විකිත්තං විසටන්ති ගුච්චදති අන් එකකට තමයි කියන්නේ බාහිර අරමුණේ විඤ්ඥානය විකිත්තං විසටන් විඤ්ඥානය බාහිර අරමුණේ විසිරෙනවා ගේ පැතිරෙනවා කියලා වික්කිිත්ත විසිට වෙන්නේ අන්න හෙමයි කියනවා. ඔන්න චක්ායතනයක්ත් රපාතනත් අර්ථ සබන්ධ පැදි කන්නු. ඒ වගේ පින්නත් නේවිදිහයටම සෝතායතනත් ගහනායතනය සෝතයට ගානාරම්මයක් බාහිරෙන් එනකොට සෝතවිඤ්ඥානය පහල වෙලා සෝතවිඤ්ඥානයට බහිර සද්ද නිමිත්ත අරගෙන ඒ නිමිත්ත අනුව ආස්සාධෙන් ඇලිලා ඉඩබස්ේ ආසාධය නිසාම ගතිත වෙලා ගතිත වෙලා නි බදවෙලා ඉට පස සංහෝජන සංගෘත්ව වෙලා එ අර විදිර ගැට හදාගන්න. ඒවගේම නාසට එන ගඳසුවද දිවට එන රස ඒවගේ හයටන පහස වගේම මේ අතර්ථය නොදන්න කෙනා බාහිර පංචාතනය අතාාර්ථය නොදන්න කෙනාට යමක් සිහිවනොත්තේම එයා සිහි කරන්නේත් ඒ රූපයක්මයි සී කරන්නේ. එයා මනසට එ ධම්මාරම්වණයත් හිතන්නේ දැන් අපිට න්න ලිසායි කියලා සීපත්වෙනකොට ඒකිනා කල්පනා කරන දම්මා රහම්මණයත් දැකපු රුවන්න ලිසායමයි සීපත්වයෙන් එයා රූප රුවන්න්න ලසාය චක්කාායතිනින් දකින මෝතේ තියෙන රුවන්න්න ලිසායිය කියලා බාහිරරමුණේ විසිටල්ලා. එයාට එතනින් ඉවත් වෙලා අතීතයක් ගැන සීකරනකොට මේක අතීත්‍ය නිුද්ව වන ධර්මය කියලා හිතන් නැතුවර රූප් චක්කාායතනින් රුවන්න්න ලිසායගේ රැව්න විදිහටම මනායතිං ඒ දැක රුවන්න ලිසායමයි මම සීරන්නේ කියලා මනාඉතිං රුවන්න්න ලසායි සීපත්වනකොට ඒ එකටත් අස්සාද අස්සාධී ඇතිකරගන ආස්වාදෙන් ගැටිලා ගතිත වෙලා ගැටගහගෙන විනිබද්ධ වෙලා සංඝෝජනය සංගුත්තයනවා. මන අතනයට දම්මා අරම්මනත් එය දන ආයතන හයයේම ඒ අතා ස්බභය දන්න ඇතිනි ආයතන හයම්ම අරමුණුව වෙනකුට මෙයාගේ විඤ්ඥානය බාහිර අරමුණේ වික්කීත්තන් විසටක් ඒකත මේ කාරණද පැහැදිි කරන්න. දම්ම නිමිත් නිමිත් අස්සාද විනිබදධාන් දම්ම නිමිත්තා ම්බනමිත්ස් සාද සංගෝජන සංගත්තන් බහිදධ වි්ඥාන වික්කිත්තන් සටන්ති ච්චති න්න මේ එකක මයි විඤ්ඥානය ඒවකවස බහිදදා විඥා විකිත්ත විසටන්ති පුච්චතිය න් මේක මයි අවස්සත්තරේ විඤ්ඥානය බාහිර අරමුණේ වික්‍ෂිප්ත වෙනවා විසට වවා කියලා කියන්න කියලා පැහැදිලි කරනවා. ඉරසි පැහැදිලි කරනවා ඒක අනි පැත්ත කතංචාාවසු බහිදධා විඤ්ඥානං වික්කිත්තං අවිසටන්ති පුච්චති. අන්න කෝහමද වික්ෂුවක්. බාහිර වි්ඥාන බහිර අරමුණේ විඤ්ඥානය අවික්චිත්තං අවිසටන්ති පුච්චති. වි්ඥාන බාහිර අරමුණේ වික්ෂිපත නොවී නොවිසිරී පොවත්ගන්නන්නේ කොහොද කියලා ආනු. හිදවස ික්ුණු චක්කුණා රූපන් දිස්ව නර් රූප නිවිත්්‍යානු සාරරි විං්ාන් හොති. එයා ඒකන සුතුවත් ශ්‍රාවකයා ධර්මය හල අනිත්ත්‍ය දු කනාාත්ම දන්න නිසා මෙ අමකද කරන්නේ ූපන් දිස්වන්න රප නිිත්්‍යානුසාරි ඤඥාන හෝති මේ කනත් අර කලින්කිනා දකපු රූපේ ඒ විදිහටම දකිනවා හැබැයි මෙයා රප නිවත්්‍යානු සාරි වි්ඥාන ොෝොති රූප නිවත්ානුසාරරි විඥාන හොති මේයටට රූප නිමි්‍යානුසාරරි විං්්‍යානය වන්න. මොකද එයා දන්නවා ඇැ රූප දෙක අනිත්‍ය වුණන තැනකයි විඤ්ඥානයෙන් ආරම්මනය ගත්ති චක්කු ඥානය ඒ තුන හටගන පස්සේ ඇහැ රූප නිසා චකු පටච රප චුක්බද්ති චක්ක විඤඥා ඉ පස්සේ ඇහ රූප දෙකනිසා චක්කුන්්ඥාන එපදුන ඒ චක්කුඥ්ඥායට ආරම්මුණු අරමුණ එකක් අරමුණු කරන්න එකක් නමුත් බාහි රූපය වෙනම එකක් ඒ රූපය අනිත්‍යය චක්කුං ඥානය අනිත්‍ය දන්න නිසා. මෙයා හිතන් නෑ බාහි රූපයම අරුණු කරන්නේ කල මයටට එ නැමුු දේ අනිත්‍ය සාක්ත් කරගින් නිසා ඒ රූප නිමිත්ත ඇසුරු කරන්නේ. යරූප නිමිත්ත ඇසුරු කරන්නේ. රප නිිත්ත අස්සාද ගතිතං ඒනිසාමයා රූප නිමිත්ත කරෙහි ආසාදයෙන් ගතිත වෙන්න න රූප නිමිත් අස්සාද විනි බද්දන් ඒනිසා මෙයා රූප නිමිත්ත කරෙහි ආසාවාදයෙන් බැඳන්නේ න රූප නිමිත් අර්සාද සංහෝජන සංගුත්තං රූප නිමිත්ත කෙරෙහි සංහෝජනවලින් බැඳන්න. බහිද්ධ විඤ්ඥාලං අවික්කිිත්තං අවිසරන්ති පුද්ජති අනහෙමයි එයා බාහිර විඤ්ඥානයේ අවික්්‍යිප්ත වික්‍ෂිපතව නොවෙන්නේ අවිසටන් විසිල්ල නොයන්න වෙන්න මෙහෙමයි කියලා හදලි චකාතට පැදදි කල ස තාතනටත් පැදදිික නොයිදීරම් ඒවගේම ගන්ධායතනට ජවුහායතිතනට කායතිනට දම්මා ඇතනයට කියන සලාතනටම ආයතන හයටම අරමුණක් කෙනකොට එයා බාහිර අරමුණ කෙරෙහි බාහිර ආරම්මනය කෙරෙහි එයා නිමිත් අනුව ගිහිල්ලා නිමිත් අනුව එයා රැවටෙන් නැති නිසා නමිත්ත අනිත්‍ය ස්වභාව දකින නිසා දුක්ක සභාව අනාත්මස්භාවය ප්‍රඥාවෙන් දකින නිසා එඒයාගේ සිත්ත ාහි අරමුණේ ආස්වාධීෙන් ගතිත වෙලා මිනිබද්ධ වෙලා සංෝජන සංමුත්ත වෙන්න. ඇතෝට බලන්න වෙන්නැත්ති මේ කාර්ණෝද්‍යාපියට පැහැදිලෙනවා රහතන් වහන්සේ නමක් අටලෝ දහමුට කම්පා නොවී සිටින්නේ වෙන මොගක්වන්න නිසාවත්න මේ බාහිර අරමුණක් හම්බ වෙන්න නිසා බාහිර තියෙන යමක් බාහිර නිතත අරමුණක් ආධ්‍යාත්මික ආයතන හයට අරමුණ වෙෙන් නඇති නිසා තමයි. ඒ අරමුණු කෙරෙහි වික්ෂික්ත වෙන්නඇත්ති. දැන් රහතන් වහන්සේ නමක් අහුණක් ගහනකරුනත්. ළඟ අහුුණක් ගැහුවත් ඒ සබ්දේට පවා නොසෙල්ලෙනු. ඒ තරමට මේ යාාන දර්ශන පීට ලයිඳලා පේටලා ඉන්න නිසා තමයි න්හන්සේට හෙම සිද්ධවෙේ. දර ලන්න කොච්චර ප්‍රඥාවක දති උද්ද. තු ආතන් හයම් මොයිදිර කෙක් බාහිර අරමුණෙහි රූප නිමිත්තාානු සාරි වාසය කරන්නඇත්තං එයාගේ සිත අවිකිතං අවිසට බාහිර අරමුණේ විසිරෙන පැතිරෙන්නේ. තමයි එහම වාසය කරන ක නට තමයි බාහිර අරමනේ විඤ්ඥානය අවික්කිත් අ විසට වෙන්න කියලා පැදිලිකන්නු. ඉවස පැදිි කන්න බින්නේ බොම වටිනා කාරනාව කතංචාවසු අජ්‍යත්තං චිත්තං සන්ටිතන්ති පුච්චද. මානනි අවස්මත්වරණය කොහොමොද අධ්‍යාත්මය ආධ්‍යාත් මේ සිිත්තං සටිතන්ති ච්චද. අආධ්‍යාත්ය සිත්ත පිටනවා කියලා කියන්න කොද කියන පැදිලිකන. දහස බික්ු විච්චය කාමයහි විච්ච අකසේ දම්ම මේ සවිතක්කන් සවිචාරම් විවේකයන් පිරිසුකන් පටමධ්‍යානන් උපම්බජ්්‍ය විහරති ඔන්න බලන්න පින්නත්න යම් භික්‍ෂුවක් ඉන්නවා දැන් ධානයත්තු උබොද ප්‍රථමධ්‍යාන උපදෝර්ගන වාසේ කරන. ච් භික්ෂුවක් විච්ච කාමයන්ගේ මිදිලා විච්ච අුසල අකුසල්ලලින් කලම මිදිලා කුසලේ දම්ම සවිතක්කන් සවිචාර විතක්ක සහිත විාර සහිත විවේකෙන් යුක්ත ප්‍රීතිසුකම් පටමජ්‍යාන ගු සම්පදජ ේරද. විවේකයෙන් උපන් පීතිත් සුකයත් සහිත ප්‍රථමත් ධානය උපදවාගන වාසය කරන. තස් විී විවේකජ පීති සුකනුසාරී විඤ්ඥානං හෝති. දැන් එයාට මොකද වින්නා විවේකයෙන් හටගත්ත ප්‍රීතිය සුකය අනුසාරී විඤ්ඥානං හෝති. ඒ දැන් විඥ්‍යානය ධානයක් උපදෝගත්ත්, ධහාානයෙන් උපන් විවේකයත් ප්‍රීතියත් සුකයත් අනුසාරයෙන් ඒ අනුසාර අනුසාරගල ගැනේ ධානසුකය ආරම්භයා විඤ්ඥානය පිහිටනවා. තස්ස වි විේකජ පීති සුක අනුසාරරි විඤඥාන හොතින පී සුකය අනුව විඤ්ඥානය අනුසාර විඤඥාය ඒ අනුව හැසිරනවා ඒ ා වියට ාන හොත දරයායටටේ ං්‍යා හිිටනවා. විවේකජ පීති සුකස්සාද ගතිතං අන්න විවේකජ පීති සුකයේ මේ අමකොද කරන්න ආස්සාදයෙන් ගහිත වෙනවා. විවේකජ පීති සුකස්සාද විනිබද්ධම් විවේකජයෙන් උපන් ප්‍රීතියෙන් සුකයෙන් බැඳෙනවා. ඉ පස්සේ ඒවිතරක්නවේ විේකජ පීති සුකස්සාද සංෝජනය සංගත්තං. ඒවට සංෝජනලත් බැඳලලා තවත් අ ගැටය තුළ තවත් ගටහගන්නවා වගේ තවදුරටත් තයාංුත්ව වෙනවා ්‍යාන සපේ තුළත් අන්න යාට තමයි කියන්නේ අජ්‍යත්තං කිිත්තං සටිතන්ති පුච්චති අන්න අයට තමයි අධ්‍යාත්මය හිස හිත විසිල්ල කෙන ගැන්නේ තුර බලන්න පිත්න මේ අනිත්‍ය දුක්ක අනාාත්ම පිළිබඳ නොදන්න කෙනා එයා ධහානයක් වැඩුවත් ඒ ධයානයේ නිසි පල නෙලාගඩ දන්න ඒස බහෝ දෙනෙ අපි දකිනවා භාවනා කරන බොහෝ දෙනෙ ධ්‍යානය සමාරකට ලබන ඇැති නමුත් මේ දිාන සපේට ඇලෙන කෙනෙක් ව පිතිසුකයට ඇල්ල කෙනෙක් ඒක අතාර්ථය නොදන්න ඕනන්ය ඒේතුළ ඇලනවා එකයි අධ්‍යාත්මය සිත සන්ටිතන්ති බැස ගන්නෝ කෙනග එතකොටත් අර බාහිර අරමුණ හිත විසුන්ා හා සමානමයි අධ්‍යාත්මි කරමුණ කෙනෙක් ඇලන ෝන එ රවිධීරම තව කෙනෙක් ඉලල් කෙනෙක් පතම අධ්‍යාන ඉක්මෝල විතක්ක විචාරණ වූප සමා විතක්ක විචාර ඉක්මෝලා අජ්‍යත්තං සම්පසාධන අධ්‍යාත්මය පැදීම ඇති කරන චේතෝසෝ ඒකෝදි භාවක් හිත ඒකෝදි භාාවක්න් වැඩිදුරත් ඒකෝදි භාවයට පත් කරලා අවිතක්කං අවිචාරං විතක්ක විචාර රහිත සමාධ ජම් පීති සුකන් දුති අජ්‍යාන උපසම්පද්ජි හැති. පතමත් ්‍යානයේදී උපදුන යාට විවේකජ පීතිසුකයක් දුති අධ්‍යනදියාටඋපදදින්නේ සමාධිජම් පීති සුකන් උප සපදජ ේති සමධය උපන පී සුකයතම දදුති අද්‍යාටුපති. අස සමාදිජ පීති සුකකානුසාරී විං්ඥාන හෝති අන්න්න යාට සමාධයෙන් උපන් ප්‍රීතිසක අනුසාර විඥා හති දු අද්‍යාය පුදගත් ඒ දුති අද්‍යානය උපදධන සමමාධිය ප්‍රතිය සකේ විඤ්‍යානය පිටනවා. එතකොට අන්න එහෙම පිහිියත් එයාගේ විඤ්ඥානය අධ්‍යත්තං සටිතන්ති පුච්චති. ඒකෙනටත් විඥානයේ ආධ්‍යාත්මි බැසගන්නෝ කියලකින් ඔය දුන පින්නත්න පෘති අධ්‍යානයේදී එයාට උපේක්කා සුකානුසාරරි හෝති. අධ්‍යානදි පේක්ෂාව උපදදිනවා සකානු සාරරිෝ තුති අධ්‍යානදිී උපේක්ෂාව උපදිනවා දැන් අපි අපිට සුකයක් තියෙනවාන සාමාන්‍ය කාමලම කරපාජමට මම් සකයක් ති නවා ඒවගේ දුකයක් තිනවා ඒ සුකේට දුක්කේට සපේක්ෂ උපේක්ෂාවක් උපදදිනවා ඉවාසි ඒක තික්මෝලා චතුෘත් අධ්‍යානදිමයාට උපදිනවා දුක්කම සකානු සාරරි වි්ඥානහති චතුත් අධ්‍යන මයි දදුක්කමසක පේක්ෂාවත උපේක්ෂාවත් ඉක්මෝලග ල් छ ත් ද්‍යා විද්‍යා ්‍රහයි කිය ල නො තාව කාලික ඒඒ වේදනාත්මක අදුක්මසුකයක් නොව පින්නන්නේ මේ සංස්කාරග සංසීද ීමම නිසා හටගන්න අදුක්කම සුකයා ඉතින් කෙසේ නමුත් ධර්ම නොදන්න ෙන මේ චතුරත් අ ධ්‍යාන බොදෝ ගත් යා මකද වෙන්නේ අර අදුක්කම සුකානුසාරි විஞ්ඥානය ගතිත වෙලා ඒ වි්ාන ආසාධෙන් ගතිත වෙලා ඒවගේම ආස්සාදයෙන් සංහෝජන බැඳීලා විනිබද්ධ වෙලා ඉරි පසේ සංෝජනය සංමුත්ව වෙලා මේදිර ඒ තු බැසන්න නි සි ැස ගන්න කිය ැदලි करන්න कහම बिක්ුව ම आ විञने ैස නගෙන වාස कर द िුව दට ्या බदල වාසය කවා නමු ද්‍යහාාන නිමිත්ති ඒ පතමධ්‍යානය හෝ දෘති අධ්‍යනෙන් හෝ තෘති අදධ්‍යානෙන් හෝ චතුත්තත් ්‍යානෙෙන් හ. ඒ ලැබෙන සමාධි අරමුණ ලැබෙන විවේකයෙන් උපන් පීතිසුකේ සමාධියෙන් උපන් පිතිසුකේ එවගේ උපේක්ෂාවෙන් උපන් පීතිසුකේ වගේම දුක්කම සුකයෙන් උපන් පිතිසුකේ කෙරෙයි. එය ආසාධවිදිීයට ඇලෙන. ඒක තුළත් එයාට නුවනයි. ඒ ආසාෙ දකින්නතු ආදන මේ මෙනහ කරම නිසාරය මෙැ කරම නි්‍ය ස කරම වාසය කනිස. තුළයා පිහිටන්න ඒ පිටට නිසා න අදුක්කම සුකස්සාද සංහෝජන සංගුත්තං එයා ආස්සාදයෙන් සංෝජන සහිතව සංුත්තවෙෙන් ඇති නිසා අජ්‍යත්තං චිත්තං අසන්ටි තන්ති පුච්චතියන්න එයාගේ සිත අධ්‍යාත්ම සන්ටිත වෙන්න අසන්ටිතං බැසගන්න ඒවංකෝවාවස අජ්‍යත්තං ිතං අසටි තන්ති පුච්ති අන්නහෙමතමයි භක්ෂ ආධ්‍යාත්ම ච්ච සිත්ත නොබැසගන්න වෙන්නෙත් න වෙන්නේ එහෙමයි කියලා කච්චා රතනස බදදුරට ස්වාමින් හසරට පැදි කෙනු. තුර ර දෙකක් පැදිලි කර බාහිර අරමුණේ විසිරන්නත් බෑ ආධ්‍යාත්ම හිත පිහිටන්නත් බෑ. ඇතුරු පින්නත්න්නේේ අද බොහෝ දෙනෙක් නගන තර්ක නගන මත සියල්ල සිතෙන් හටගන්නේ බාහිර නෑ කියල කෙනෙක් කියනවා බාහිර තියෙනවා කියල කෙනෙක් කල්පනා කරනු. තුොට කෙනෙක් සියල්ල මනස කියනු ඒගේ පින්වත්ති විධාකාර මතයෙන්නේ වී අනිත්‍ය ස්වභාවය දන්නති කෙන. හි බාහිර අහිතනයගෙන් අරමුණේ යතාස්භාවය දන්න කෙනා එයාට ගැටලුවක් නෑ බාහිර එයා තියනවාද කියල ඇන්ු හොයන් තියෙනවාද කියන කාරණාව විසන්ඩ යන්නෙත්නැ බාහිරේ නැහැ කියල කාරණය විසන් යන්නෙත් නැමකද එයා තියනමයි කියන්න මොකද එයා නිරෝධයක් දකින නිසා අනිත්‍ය ස්වභාවය දකින කෙනා එයාට සමුදේ ගැනත් නෝනයි වැය ගැනත් නෝනයි. ත් ස බූතන් හොත්තන යිසතති යම කටගන්න පරන තු ට ව රද ගම හේතුන් පටි්ච සම්බූතන් හේතු ංගාන රජ්ති. ඒදට ාහිරරමනෙ යත සබාන සබ දක බාහිරන න ද ගැටල යාට යදන්න එකගේ බහිර නැ ැටල දන්න බහිර අරමුණක් න්න මෙහෙමයි සමුදේවෙන්නේ. ඇත් ර තිල චක්ුණ න වෙන කියලේ අමුදයක් දන්න නිදය න්න ඇත නැති න න්න . යාට ාහිර තියෙනවද නැද් කියන ගටලුවවෙදන්න ඉරි පස්සේ තමන්ගේ මනස තුළ අවිද්‍ය සනාහා ප්‍රත්්‍යය මේ සිදුවන ක්‍රියාවලිය මේ ලෝක නිර්මාණ වෙන බව සමුදය දන්නක නට ඒේවගේ මනස රෝධයක් දකින කෙනනාට සමුදය වෙනා සසිියල්ල මනස න මේ කියන්න නෙත්නෑ බහර තියෙනවා මනස න මේ කියල කියන්න නෙත්නෑ. දැම් මනස ක්‍රියාවලිය නිරෝධය වෙන කෙන සියල්ල මනසයි කියන්න ෙත්න බාර සියල්ල කියන්නෙ බයර සල්ල නෑක කියන්න සියල්ල මනසි කියන්නෙන සල්ල මනස මේ කියන්නෙන ඒ අයටට අදාළ දෙවල් නේ. ඒක ඇ බුදුරණන් වහන්සේ පිණත්නර අභ්‍යාගත සංගුත්තය වගේ මේ සත්‍යයා ඉන්නවද සත්‍යයා නැද්ද සත්‍යයා ඉන්නෙත් නැද්ද නැත්තෙත් නැද්ද සත්‍යයා ඉන්න නැහැ ඉන්න නැහැත්නෙවෙයි සත්‍යයා ඉන්න නැහැ ඉන්න නැත්නෙේ ඔගේ සතතුකෝඩි ප්‍රශ්නලට තතාගතයන් වන්සේභ්‍ය කකතා ොද ඒ ප්‍රශ්නවලට උත්තර දෙ සුදු සුන ද ඒ ඒ තියෙනවා කිව්වත් නැහැ ව්වත් මේ දුකනිරෝමුද ර ම ද නිරෝධ මාගකිනේ චතුරාර් සක්තිය අවෝධයක අදාළ වෙන්න පින්නේ නිසා එක පලිබඳ යොමු වෙන්න. ඉති මේදර මෙයා බාහිරමුණේ හිත විසිරෙන්න්නෙත් නැතුව අධ්‍යාත්ම මේ පහිටන්නෙන් නැතුව ඉන්න කොට අන්නේ විදියට එයාට ඒ බාහිර අරමුණෙන් විදෙන්න්නත් පුළුවන් ආධ්‍යත්ම අමේ පිටල්ල ඇැති න්නත් පුළුවන් හිත නොසිරී පවත්ත ගන්න බලුවන් ආධ්‍යාමික බයිර දෙයා ඇතන අවස්ථා දෙකහෙදීම සිත විසරගන්න ඇතුව එයට පවත්ත ගැනීම හැකියාව තියනවා.ඉවාසේ තවරලත් පැලිගන්නනවා කතංචාවසූ අනුපාදා පරිතස්සනා හෝති. කොහොමද භික්ෂුවක් අනුපාදා පරිතස්සන හෝත. එතන මෙතන ොහම ලස්සන කාරනාවත් තියන පිනැති භික්ෂුවක් කොමද අනුපාදා පරිස්සන. ගොමද භික්ෂුවක් අනුපාදා පරිතස්සනාවවෙන්නේ. එතන බැලූ බැල්මටන් පින්නති මෙතන අපිට ඔය උපාදා පරිතස්සනස ත්‍රෙම පරිශේණය කළල දින ගැන හල යන පින්නනතුම් දන්නවා. තැන් උපාදා පරිතස්සනාවක් නෙවැෙන්ඩෝනි ඇයි උපාදා උපාධනය සහිත මනකතමයි පරිතස්සනාව වන්න ඇමනු මෙතන පැදිකන්නවා අනුපාදාරිතස් අනුපාදා පරිතස්සනාවක් උපදාාන වෙන්නෙත්න හැබැයි පරිතස්සනාවක්ෙන. දල පැහදිලි ති ල නකොට පන්නන ඉදිරි දම පහැදිර කට හේතුව එතකොට ද උපා පරිතස්සන සූත්‍රයම සදන්ගවෙන්න උපාදා අනොත් තමයි පරි ස්සනාවන්න. අනුපාදා පරි ස්න. නව මෙදන සූත්‍රයේ දැක්කෙන අනුපාදා පරි දස්සනාවද. ඉතින් අට ිල බඳ හම ලස්සන රක් යව අපි ගැන කතාා කරම වැැකය පැදිලි කල්ලා ගොහොමද කෙනෙක් අනුපාදා පරිතස්නාවන්න එකන. ට පානේ වෙන්නන හැබයි පරිතස්නාවක්න පරිතස්සනාවක් කියරන විය සාගතබවක් කනවා කොමද වෙන්නේ එ ද උස අස්තුව පපුතජ්ජන අරයායන අදස්සව කියල මේ අපි හලතින සක්හා දදිට්ටි විස්තරන. විසිාකාර සක්කා දිට්ටිය යම්කිසි කෙනෙක් සතුව පපුදජ්ානෙක් ධර්ම හල්ලනති කෙනෙක් රූපන් අත්තතු සවනු පසති රුපේ ආත්ම අදියට ඒවගේම දෙවනියක විදිර ර රප අන්තන්වා අත්තාාන ආත්මේ රූපවත් වූ දෙයක් අත්තනිවා රූපන්. කෙ රූපයක් තිනවා රුපස්මින් වාත්තාන රූපය කර ආත්මයක් තියනවා කියේ රූපය කෙරේ හතරාකාරය කෙනෙක් මං්ඥනා කරනවා රපය ආත්මයක් කියල කියන්නේ ආත්මයක් කියල මං්ඥනා කරනවා කියලකෙර පි නති හැමෝම කල්පනා කරන්න හැ දැ මේ ආත්මයක් තිනව කියල හැමිලේ අපි තයි ඉන්නන්නේ අපි හැමිලේම මේ ආත්මයක් තිනෝ කියලල්පනා කරන්න හැ බින්නත් එක අපි එ හිතන් න දැන්වය වෙනත් ්‍රාවකෙක් හරි වෙන්න අන්න ශ්‍රාවකෙක්කර ඇවුත්තේම අපිනම් ඔය ආත්මය පිළිගන්න නේ ඔ බුද්ාගමතම යාත්මයක් තියෙනවාගේල යාත්ම කතාකර අප ආත්මයක් පිළිගන්න නිසා අපි ඒ තිස්ල හරි එමනත්ත ආගක් නැතිය විදිර ආත්මයක් ගැන කතා කරන්න කියල කියන නමුත් පින්නවත්න ඒ අයට මේ බාහිර ආරම්මණයන් තුළ අතීත්‍ය පැවතුන වර්තමානය පවතින අනාගතයට පෞතින යක් හැබුණුත් ඔහු නැදැන කියන්නේ තමන්ගේ ආත්මය අතීති තිබුණ දැන් තියෙන අනාගතර යනවාගේ නොදන්න වනාාට හුට ආත්ම ඇසුරුවෙනවා. එකැන අපිට ධර්මේ නොදන්නගෙනෙට පින්නත්න මේ හරකාර සකකාාධිත්්්‍යිය රූපයේ නොයිදනවා කියලා කියන්න බෑ. මේ හතරේ මොනාකාරකින් හෝ එක දුෂට්‍ය අනිවාරය මේක නතුේ එදනමයි ධර්මය නොදන්නගෙන සතුවත් තාරි සාගට්ි තරයි ඒම නොදන්නේ. ති ඔයිදිදට වදාව කෙරෙහි. එයා යතා සුභාව නොදන්න නිසා වේදනවත් ආත්ම වේදනාව මාත්මයයි. ආත්මත් වූ වේදනාව. ආත් මේ කෙරහි වේදනාව වේදනාව තුළලාාත්නය කියල වේදනාවට හතරකායට රැවටන ඉරිස්සේ සංඥාාව හඳුවනාගැීම ලක්ෂණටඇත රැවටනවා ඒ හතරාකාරයෙන් ඒවගේම සංකරවලට හරකාර රැවටලා විඥානයටට හතරකාරෙන් යම හරය ගි විදකින් හෝ ැවටල විශ කාර සක්කායි දි්ි ක්හො කීපියා ය තුළ දවා අන්න එහෙම කෙනකුට ඒවිදියට ඒ විඤ්ඥානයයා පංචස්කන්දය තුළ ඒයා ආත්මයක් විදිරි සැලකුවට තස්ස තං විඤ්ඥානං විපර නමති ඒ ඔහු සැෙකට ආත්මයක් තියෙනවා නිතති විදිර තියෙනවා ආත් එක දිකට පවතින යමක් තියෙනවා කෙළා මං්ඥනා කරාට ඒ විරූපය හෝ වේදනා හෝයේ සං්ඥා හයේඒ සංකාහර හෝඒ ඤ්ඥානය හෝ විපර නමති එක වෙනස්සනු. අන්‍යතාාවහති අන්න්‍යුභායට පත්වෙනවා තස්ස විඤ්ඥාන විපිරණා මඤ්ඥාතා භාවා විඤ්ඥාන විපරා වි්ඥාන විපිරණා මානු පරිවර්තී විඤ්ඥානන් හෝති. එතකොට දැ මෙයා ආත්මයක් රූපය තුළ හෝ වේදනව සංඥා සංකාර විඥානය නැතම පංචස්කන්දය තුළ හෝත් බාහිරෝ යම් ආත්මවාත් දෙයක් හෝ ආත්මයට අයද්‍යක්කෝ ඔයා තියෙනවා යයි යම් විදිීර මඤ්ඥනා කරාට ඒ රූපය ඒ තස්සතං විඤ්ඥානන් එයි ම්ඥනාරන විඥ්ඥාන ඒ හිත වෙනස්සෙනවා. ඒ සියලු පංචස්කන්දය වෙනස්සනවා. ඉට පස්සේ ඒ විඤ්ඥාන විපරනාාම වඥාත භාව. ඒ වි්ඥාන පංචස්කන්දේ විපරනාාමෙන් අන්‍ය සවභයට පත්වෙන් නිසා ඒවගේම අන්න්‍යස්භාවෙන් ඉපරණාම සවභාවන් අනුපරිවර්තය විඤඥාං හෝතිය ඒ පරිවර්නය වීමමත් එක්යායට ඒ විඤඥානය උපදනවා. තස්ස විඥාන පිපරණනාමානු පරිවත ජා පරිතිස්සන ධම්ම සපුපාදා ිත්තම් පරියා දහයි තිට්ට කිත්තම් පරියාදායයි තිට් හන්ති. එතකොට මෙයාගෙරෙහි අර යතා සුබහ නොදන් නිසා රූපය කෙරෙ යතා සුභයි නොදන්න නිසා මෙයා පරිතස්සනාව තුළ ඒ දම්මා පරිතස්සන වෙමි ගැන රූපය අති්‍ය සුබය නොදන්න කෙනාට ආත්මාත්තතිදිට ඇසුුවේෙනවා ආත්මත්්‍යයදන ඇසරු වෙන විදිහයට ඇසුරු උනාාම. එඒ ආත්මයයක් තිනවකෙ ට නකට යාටම ෝගගේ තුළ සියලු පරිතස්සන එමනත් ්‍රශ්‍ය දනක හැකි. රස්ස එමනත්තම් බය සසාගත දේවල් යාතුළ හටගන්නු. අනේ දම්ම සුපාදේ ධර්මයන් උපදනකොට ිත්තම් පරියාාදායි ිට යග බැසගන වාසය කරනු. චේත සෝ පරියාදානා උත්තාසවාච හෝත විගහතවාච එයා තුළ උත්තාසයන් උත්්‍රාසයන් සිත්තුල බිය ගැනීමම් හටගන්නයි වගේ විගාතයන් නොයෙකුත් ජාතති රා මර සෝක පරිදේ දදුක්ක දෝමන සාධීමේ විගහතයන්ට පත්වනවා. ඒවගේම අපේ කාච. ඒය තුළ අපේක්ෂාත් පිහිටිනවා හැබැයි අනුපාදායට පරිතස්සති. උපාදාන නොගත උපාදාය වෙන්න නමුත්යා පරිතස්සනා කරන්නු. මෙතැන ප උප අනුපාදාය පරිතස්ති අනුපාදාය පරිතස්සති කියල ගැන්නේ. පින්නති ධර්මය අහපු කෙනෙක් අහපු ගෙනෙක් ටුනත් පිට උනත් හිතනවා ධර්මය අවබුය නකරට නතර පින්න දැක්වාර්ම මේ සංස් අතිීතයක් නැහැ අනාගත නිරුද්ධයි වර්තමා නිරුද්ධම මක කියලා කෙනෙක් මේකතිදර ගන්න සුදුසු නැ කෙකුුවම ධර්මය අවබුදු නොු නසක ක්ට බියක් ඇතිවෙනවා මේ අත මනතු ත මොක ැත් දිග ලා පිටෙීම හිත අන්න ඒ එකක තමයි කියන පිනත්නෙමි අනුපාදා වනත් පරිතස්සති ගැන්නන්නේ එකයි. අට කතවතු බල එබ්ලිවොතු මනාව පහැදිලික්නවා. ඉර්වාසහ කියනවා කතංචාවසු අනුපාදා අපරි තස්සනහෝති. අන්න කොහොම භික්‍ෂුවක් අනුපා උපාදා උපාදාය වෙන්නෙත් නෑ අපරි තස්සනහෝති. බයයාහට ගන්නෙත් න ත්‍රශ වීමට පත්ති ෙත් නෑ ඔන්න ශෘතුවත් ආර්ශාවකයක්මදයට එයා ආරයන් සමග හැසිල්ලා ආය ධර්ම හික්මලා ආය ධර්ම අහල දක්ෂ වෙලා ඉටප සත්පුරුස ධර්මය හලා සතුපුරස දධර්ම ක්ෂ වෙලා සත්තුපුරු දර්සම හික්වෙලා මෙයා නර් රපන් අත්තවොතු සෞ්ු පසතිමයා රප ත්මත් තිරි ගන්නත් නෑ රූප අන්තං අත්තානන් ආත්මය කෙරෙහි රූපආත්මේ රපත් කල දකි ෙත්න මේ කෙරෙ රපයක් තිනෝකෙන දකින්න නෑ රූපේෙරෙ ත්මයක් තිනො කියෙලා රූපය කරේ හතරාකාරක්කකා දිට එක කාරයකක් සකස් කරගන්න उनක දයා දන්නවා මේ අපි ආත්මයක් යමක් දෙයක් කියලා ගත්තට ඒක රූපේයට කිසි යිතියක් නෑ මේ රूපය තුළ ආත්මයක් රූපය තුළ හෝ රූපය ආත්මයක් විදිට आත්මත්තු රූපේ විදිහයට ර රපෙන් පරිබාහිරහෝ මේ ආත්මයක් හෝ දි රපයක් ගන්න විදික් නෑ කිය ඒකල කිය නොක කියන පිනත් මේ එකදදිකට පවතින නිත්තුූ යමක්හම්බෙන්නේ. අත්දැ මේ මොහතේ තියෙන සිදුවීම ඊළඟ සිදුවීමට යම්කිසි කර තත්වනට වෙන සිදීම ලාග හත ය ම න්ස හම ලස්සන උපම පැදිි කරනවා ගිනි ැල්ල උපම බදුරන්සිත් බහ සූත්‍රෝල ගිින්දැල් ක්ම පහැදිලිකනො පිනති මේ අපේ පැවත්ම කියලා කියන්නේ ගිනි දැල්ලක් පවතිනවාගේ. ඒ ගිනි දැල්ල පවතිනකොට ඒ ගිනිදැල්ල තුළ යතා සුභාවේ තමයි මේ මොහොතේ යම් දරටික් යම් ඉන්දනටිකක් යම් වාතය පිටිකක් දැවිලා මේ මොහොතේ යම් දැල්ලක් හටගන්න. ඊළ ොතට යකොට අලුතෙන් දරටක් අුතෙන් ඉදනක් අුතෙන් වාතේටිකක් වෙලා ම අලුෙන් දැල්ලත්තම හටගන්න. ඊළඟ මොහතෙත් පවෙන්නේ ඕක අනාගතේ හැම් මොතකම වෙන්නේ ඕක. අතීතේ හැම මොහොතකම වනෙත් ඕක. මිසක් නමුත් අපිට පේන්නේ දැල්ල අතීතයත් තිබුණ දැනුත් තියෙන නාගතටත් යනවා කියලා තුන් කල්ලි පවතින දැල් අපිට හම්බුණනා හැයි හොඳර ඕොනක් තියෙන කෙනෙක් විමසුවත්තේම. ය ය දැල්ලි පරම්පරාවක් නතිබුණනේ ඒ මෝත ප්‍රත්්‍යේතුෙන් හටන පත් නිුද්ධය නිරුදන දැල්ලේ පරම්පරාගතික පවත්මත් තම ඇතිබුණේ. ඕකෙන් දැල් ම ගත්තු නිමත් මොන දල්ල දෙ කියල කෙනෙක් විමසුවත්තහේම ඒ හම්බේන එහම නිිත්ක් විදිීට දැල් ඇසු කරන්නසුසන. දැල් කියලා නිමත් ගන්නසුසු නකොද. ඒක හරියට. ගලන ගඟක ඉරක්හඳනෝගේ. ගලනගග ඉරක් ඇන්දැයි කියලා වැඩක්නෑ මකද ඇන්දට පවතින්න. ඒවගේ තම පින්නත්න්නේ අනිත්‍ය සවභාය රූප වැටහෙනකොට අන්න අපිට රූප නිමිති ඇසරු කරන්න බෑ ඒකයි කියන්නේ යම්මකි ැෙනකට අනිත ක්ෂේ තරනවා හට අනිිත්‍ය සවභය වැටහෙන නිමිත්ත චේතකතට පත්ත නත ක්ෂ න ද. ඉරි පස්සේ යම අනිත්‍ය ස්වභාවය දකිනවන ඔහු හතම ඔහුට දුකලක්ෂනත් අවබදන. අප අල පින්නන ේ දුක ක්ෂණ ක කියලා කගන්න. අපේ යියට දැන්න දුක් ගෙනවත් හිට දැන දුක් ෙනනවත් මේ දුක් ලක්ෂණය සංකත සන්තාප පීරණ පීලනකින හතරාර්ථයෙන් මේ සැපවස්තුේ දුක්වස්තුවෙත්. බ්‍රහ්මලෝකයේ දිව්‍යලෝකෙ අස්‍ය තලකට මොන්න තරන් සැප තිබේ තුන් භවම එක්ක සමාන දුකක්. ඒ දුක්ක ලක්ෂණය පින්නති කාඩස් සමානයි. අපාය සතවන්ටත් එකහා සමානයි. කාමලෝකෙ කාම සුගතියන සතවට එකහා සමානයි. ප ෝකත් එක කාසාමානය අුප ෝකටත් කාසාමානයි ඒතකට මේක නොදන්න කෙක් හයි කෝහම දේමන්න මේ අපාන වැඩි දුක කාම සුගතිය කියන්ඩු ෑ කියර ත් වෙනස එක තමයි ප්‍රඥාය අඩුකමගැන ප්‍රඥාවෙන් දුක් ලක්ෂණය තේරන කෙනාට දිවියලෝගෙත් එක දුක ලක්ෂන ්‍රක්ම ලෝකෙතෙක්ම දුක්ක ලක්ෂනය මේ සංකතය තුළ පැවත්මක් දකිනවන කහම හරිතනක තුන්වි ගොන කාර පැවත්මත් දකිනවන එතන දුකක්මය කියලා අටය නො ඉදිර දුක් ක්ෂන තේරුණ කෙනෙකට. අපපනහිත එයා ප්‍රනිීතියාගන්න ය හිතන්න මම දිවියෝ ර ප ද ලලා නිමිතිත් ොකදයා දන්න හමතැන තියන්න දුක් කියේ දුක් ලක්ෂණය පවති නිසාම පනිදින අපනි ක්කර පත් ට ග පි ඒ අනිත්ත්‍ය නිසාම දුක්ක නිසාම තමයි අනාත්මය ප්‍රකටවෙන්න. අනාත්මය කෙලගෑන්නේ අත්තේනමත්තන යවා එයා ආත්ම අත්තිදියට හෝ ආත්මයට අයද්‍යයක් විදිටෝ ගඩ සදුසයක් මේ අනනි්‍යතාව තුළ දුක්කතාව තුළ නැහැ කියලා ප්‍රඥාවෙන් දකිනවා.ඒනිසා තමයි ආත්මයෙන් හ ආත්මයට අයද්‍යයක්ෙන් සුන්න්න වෙන්. අන්න එහෙම්බල ර තමයි යාට සක්හඇදිප්ටිය ප්‍රහිනවෙන් අ රූපේ වේදනව සංඥා සංකාර වේ‍යාන කල මේ කරෙහි සක්ා ධදිට්්‍යය ප්‍රහයනවා. මොකදයා අ ගින්නේ අපට ගිනිි දැල්ල කියන්න බෑ ගිනි දල් අතීතය තිබුණ කියන කියන්න බෑ අතිතයවුණුත් මේ සිද්ියම් දැන් අපි කතාකරපු අනතිත භම අතිතයවුණුත් ැ න්න ඒේමයි අනාගතර වෙන්න තේකම එ නම් ඇති ගිනිදල්ලක් කලින් තිබිල දැන්තේෙනු අනගතර වනේ හැම්බිලේ වෙන්නේ ගිින්දල්ි පම්රාව පවතිමින් නැතිවීම පවතිමින් නැතිවීම ඇතියනො කියලා අ ගිනි දැල්ල පැවත්ම කම්බෙන්න ගිනි ැල්ල කියෙන නිමිත්ට පැවත්ම කම්බන්න අනේවගේ මේ යතා සුභාවය දන්න කෙනාට යතා සුභාවය දකින කෙනාට මේ රූප වේදනා සංඥා සංකාරකන පංචස් කන්දය තුළම. හෝ ඒ පිටින් පරිභාරෝ ඒ එකට අයදයක් විදිට මේ එක දිකට පවතින ආත්මයක් ඇසු වෙන්න ඒ නිසාම ඒආත්මයක් ඇසුරුවෙන් නැතිනිසාම තස්ස වි්ඥාන විපරනාාම අනු පරිවත් ජා පරිතිසන දම්ම සම්පද චිත්තන් පරිාද ිටන් තස්සන විඤ්ඥාන විපරණමා විපරනාාවම පරිවත ජා පරිසන දම්ම සම්පද චිත්තන් පරි සිිට්ටන්ති ගැ එයා ඒ වි්ඥානයෙන් එයාගේ විඥ්‍යානයෙන් අ රූපය අනුව විපරණාව වෙන් ලක්ෂණය අනුව එයාගේ හිත විඥානය බැසගන්නන්නේ මොදයා රූපය අපිඟ ගලනකොට අපි ගගේ හොඳ ලස්සන චිත්‍රයක් ඇඳලා මටහුණුද ලස්සන චිත්‍රයක් අඳින් අපි යනෝද යන්න ඇත මකොද අපි දන්නවා ගගේ චිත්‍රයන්දට වැඩක් නෑ කියලා. ඒ වගේ ඒ චිත්‍රය රැඳන්න මොක්වත් ඇැදි අදිි ොත්තම විත. ඒවගේ මේ ආතන හය හට ගන්නකට චක්කාාතන රූපයක්දගන්නනකොට හොතාතන සදධක හනොට ගනායතනෙන් සෝදක්විිදිකට ඒවගේ විවවාහත රක්කනට කාහතන පහසක් ලබු මනායතනේ දම්ම රම්මණක් එකට ඔය යිතන හයම හහිටම ගඟක් ගන්නවගේ අනිත සභය පවති. එතකොට මෙයා ඒගංග ග පටනෙ රාගට ප දගලන්නෑ වගේ මේ ආතනය තමන් තොනිිද ති ගන් දගන්න නිම ආධ්‍යාත්මිකවත් බාහිර විදිහටවත් මෙයා. නිමති ගන්න නිමති ගන්න ඇති නිසා විං්ඥානයමයා විඥ්‍යායේ රූප වේදන පංචස්කන්ධය තුළ බැසගන්න විඤඥාන ටන උපදදින්න ඒ විඤඥානයේ අනිත දකිමින්තම උපදින්. එතකොට නච විගහතවා එයාට විගාතයන් බය සහගතවීම් ප්‍රාශසි ජනකවීමම් නච විගාත කියල කියැන්න අකුුණක් ගැවුත් බයවෙන්්‍යාප අර විඥාය අර කද අනුව රන ්‍රහ න් වන් පචස්කන්ද නිරෝදේ ශක්ෂත් කර මොම යක සබ්දරොත් බය වෙන්න. ොද ඒේතු ඒ තරම්ම අනති සාාගතබාවට පත්වෙලා අන රූප පකද අන සභය සහත න ල අන් ුභාව තරම්ම ක්ෂවෙල නිසා විාතයන්ට පත්තින්නේ ඉවාස නච අපේ खाච අපේක් ෂා තිियाගන්නත් නෑ අනුපාදාය අනුපාදායච න පරිතස්සති උපාදාන වෙන්න ති නිසා පරිතස්සන තියාගන්න න ඒවන්ක අවුස අනුපා පාරි අස්සන හොති අන්න හෙමයි අවෂ්මත්වරුණේ උපා නවී පරට ස නව මඳත්තන් බියනවිත් වාසය කරන්න කියලා කච්ාන මහරත් හන්ේ පැදිි කරනවා. ඉති පිරිනත්න මේ විදිහට කච්ඡාන සමන්හන්ේ ආර්ථයේ පැහැදිලි කරලා මේ හිත විසිරෙන් කෝමද ආාහිර විරෙන්න්නේ කෝමද ආද්‍යත්ම සිර ො හ ආද ිට ද සේ. රිනනපා පරිතිසන වෙනි කහද. උපදාාන වෙලත් පරිතස්සනාව වෙන විදිී පැදිල කරනු පැදදිි කරලා. එටවාසේ අනුපාදා පරිතස්සන උපාන නොවී පරිතස්න වල දන විදිහත් පැදිි කරල මේ කෙටියයෙන් බදුරාන්හන්ස ව දරපු ගාතා පාටේ අර්ථ දේශනා කළ උන්වහන්සේ වඩින්. එතුරු පින්නත්න මේ ස්වාමන් වහසේලත් ඒ විදිටම බුදුරාන් වන්සේ ළඟටක හිල්ලා මේ උනු කතාසල්පය සල්ලාපේ ප්‍රකාශස කන තු එතුරු පින්නාත්න. දාගතයන්හන්සේ පැදිලි කරනවා පණ්ඩිතෝ භික්වේ මහාකච්ාන මහා පන්ඥෝ භික්වේ මහාකච්චානු මංයේපි තුම්න්නේේ බික්කවේ ඒතමත්තම් පටිපුච්චයේ හත මේ මහාකච්ඡාන මහරත වන්සේ පණ්ඩිතේ මහාකච්ාන මහා ප්‍රඥාවන්තේ ඔබ බහන්සේලා කල්පනා කර මේක අර්ථය මකචාන මහරතන්සකින් පටිපපුච්චයේ හත ප්‍ර විශධාන් ප්‍රති අහන්නට අහන්පිතං ඒව මේ ව්‍යාකරු මගින් ඇහුවනම් මත්තවවිදිරමය උත්තර දෙෙන්නේ. යතහතන් මහාහකච්චානයන ්‍යාකතං ඒසෝ වේ චේතෙස් අත්හෝ මහකච්ාන මත මහතන්වස ය අමිදීක දශන කරන මත්මානයේ ඒ විදිරම බල දේශ කරන කියලා ඒ අර්ථ ඒවිදිරම දරාගන්න කියලා තතාගතන් වහන්සේ ස්වාම හසට මතක් කන පන ති මේ බොහම ගැමරු සූත්තරයා ාව දුරටත් මේ අර්ථය විමසුමින් මේ අර්ය ගහගන්නට උත්සාහවත්්‍යයනිරකෙන කාරන මතක්කන්නවා ඇතකට අපිට ලබාදුන්නු අර්ථය තමයි පිරින්නත්න්නේ ආධ්‍යාත්මික බාහිරෙන් අප අරමනා කාතනයිහි තුළින් බහිරා අතනහහි තුළලින් ලැබවත් ආධ්‍යාත්මි චිත්ත සන්තානය සමාධියයක් උපදව ගත්තත් ඒ බාහිර අරමුණනය හෝ සමාදී ෝ යතාස්වභාවේ නොදන්න කෙනාට ඒ එක්කෝයා බාහිර ඇත්ත නොදන්න කෙනා බාහිර අරමුණේ හෝ විසිරනවා විසට වෙනවා එමනැත්ත ධානයක්ක් බොදගත්තත් ඒ දිහාාන අරමුණය හෝ එයා සන්ටිත වෙන යථාර්ථය දන්න කෙනා එයා දන්නවා පස්කධය යථර්ථය දන්න කෙනා ඒ රූපයවත් वेදනාව සංඥාවත් සංකාරයවත් විஞ්ඥානවත් මේ කිසිුදු ස්කන්දයක් වත් දෙයක් යමක් මම මගේ තවත් ආත්මයක් කියලා එකදිකට පවතින යමක් ඉදිර ගන්නති නිසා එයාට ඒ පංචස්කන්දයගෙ රෙහි මම මගේ මගේ ආත්මය කනෙ මේ මං්්‍යනාවක් යෙදනැති නිසා එයා තුළ බාහිරමුණේ බැස ගැීමක්වත් අධ්‍යාත්මය පැස ගැීමක්වත් වෙන්න. ඒනිසාම එයාට පැහැදිලි වූ නිවන කියන පණිවිටේ එයට පැහදිි දාවයක්ත් වන. ඉති ඒකතම අපිට ගැන්නතින පණිවිඩේතින් ඔය කාරණාව සීපත් කරන පින්නත්වන්නේ ඉට පස්ස මේ වගේ ධර්ම කාණාව ගහනකොට අපි තරනවා ධර්මය කොච්රන ඇතද කියලා. ඇතුරු පින්නවත්න වැදගත්ම කාරණාවත්තවයි අපි හිතනවා අනේ මේ වගේ ධර්ම වගේ උතුම් ධර්මයක් අපිට ලැබෙන ඕනං අපි කවධාරී කටයුතු කරලා දර්රුවන්ගේ කටයුතු මේ අපි අධ්‍යාපන කටයුතු සම්පර්ණ කරල ඒ ඔක්කොම කරලා නිදහ හදගන ප න න කිය ගොඩා දන හිතන්න පින්නත්ම ගොත්ද දර්ම ර බෝද කනද නමුත් පින්නත්න මේ ආයතන හයි අද්‍යාත්මයක ම සක දේවල්තුල පින්නත් එහම නිදහස කම්බේනවනන් අපිට ඒම කායික මානසික නිදහ කම්බින පිත් ප අප දමා කොන්න. ඔය සතු ට්ි ගන ද සතර ැති ලක්සන පිනත්තිේ. යි ධර්ම හසිරෙන් න්න හෙම තනක් අපට ඕනම් පින්න ඒකට එක්ම තැන තමයි ධර්මින්නති ධර්මය තුළල මේ හතේ හැසිර යුත්තේ. අපිට අනාගත අධීතය කැසුරුවවෙන්න කලාි වචයංකිවට හරියන්න අනාගතයයක් තාර්ථන තාගන්ඩ පා කියල වචනයකවට හරිියන්න. මේ මොහොත තන්ට පුුවන් විදිට ධර්මයතුර හැරෙන් ලොන භික්ෂුවක් වුණත්හෙමයි උපසෙක් වුණොත්හෙමයි. තමන්ට හැකි පරදි ධර්මය තුළ මේ මෝතය හැරුත් අන්න අපිට පුළුවන් හෙට දවසිද ය කියන්න දාහුදාගරන්නනත්තම් පින්නන්නේ කවදාවගත් සංකත තුල ැඳෙම. බාහිල් කාමලෝකගේ ලක්සන තමයි හැම එකම්ම හිතෙන් අපිට අනාගතය තමයි ලැිෙනෝක හිතන්. අපි හිතන එකක්ම අපි ධර්මුවෙක් හැදුවත් අස්සාවක් කර අපිතන නාගතයතම පතිවල් ලැබි. ඒ තම කාමෝුගිතියන කාලික ලක්සනේ ධර්ම කාලිකයි කෙල ගෙන න්න ධර්මය දති බල හිටානත් දනමේ. මරයෙන්මත්තෙත් නෙමි හරියට ධර්මදක්කවුත් මේ මොහොත මේ ධර්මය ශ්‍රවණය කරන ධර්ම මනසිකාරණ කරන ොහොතෙම ඒ එක අවබෝධයන. ඒ පිබ දොන් සර ක්ෂතියනවා ගිහි අය හිටිය ස්වාමින්හන්සේලා භාවනා කරන මාසතුන වස්කාලි තුළ. නමුත් ග අම්මල උපාසිකාරු හිටිය අනාගාම උනේ ධර්මයාලා එතකට මේකට මේ ධර්මතේරු ගන්න මම පැවිදි වෙනවද මම ගිහිද කියන කාරණ වදාල් නෑ පෙන්න්න තමන්තුල ඒ හොන්දට ධර්මස්ශ්‍රවනයාද නියම පිරිසුදු ධර්මය හනවවාන ඒ ධර්මයට අනුව තමන්තුල මනසිකාරයදෙනනවාන. එක කියන්න සපපුර ශත්‍රයේ සිද්ව ව වාන. ධර්මස්ත්‍ර වනය වෙනවා ඕන ආධ්‍යාත්මේ දම්වමාදම පටි පා ොනුසු මනිිකාර වෙනනක් පින්නත්න සම්මාධිච්චිය පුදුණෝගෙන කාරන දුරන් ප සා. අපිටඒ කිසි බාධාවක්තියගන පුළුවන් දදිට තමන්ට මේ මහොතේ පටගන්න ගළුවන්ගදරි දර්මයට පැමිණෙන්ටකෙන කාරනා මතක්ක වනවා. ඒ දිර ධර්මය තේරන කෙනෙක් පන දුරන්න්න පෙනවා ඒ සීලට කැමති කෙනෙක්ෙනවා. එඒ දන්නවා සීල්ටකින් හිත මාධකරන සමාදී ප්‍රඥාපන සමාදීයට කැමි කෙනෙක්. දීමට කැමති කෙනෙක්කනවා. එ ඒවිදි කෙනෙක්වාට පත්වන. ඉතින් ඒ කාරනාව මතකරමින් අද දවස පින්නවත්න කාලවේලාව තික්මයන හින්ද අපි ධර්මදේශනාව නිමාකරමු අපි උතුම් ධර්මදේශාව තුළ උත්හාවත් වනේ තතාගතයන් වහන්සේ දේශිත ඒ බුද්ධ වචනයක්ි පුළපුළලුවන්ගේෙට තේරුම් ගට ඉතිං පිවත් ඔබ හැම දෙනටත් මතක්කනවා. මේ වගේ ලස්සන පිරිසු ධහමක්තින කාෙක කල්ලයන මිත්‍ර ආශ්‍රි කරන කාලයක ඒ කාලේ අපති නොවාගෙන යුතුම් ධර්මය ආහලා විතරක් මේ ජීවිතය තමන්තුලින් ගල්පගන මේ ධර්මය ආර්ථය උකහගෙන තමන්ග ජීවිත ජරාමරණැති සුන්දරවූ ඒ නිවාන දහතුවකාරා මේව ගඩගෙන කාරණාව මතක් කරමින් අපි මේ උතුම් දේශනාව තුළින් හැස්කර ගත්ත සියුලු කුසල ධර්මයන් මුලින්ම අපිට ආර්සයෙන් ධර්මයෙන් අනුසාසනා කරමින් අපිට මේ අවස්ථාවන් සලසාදෙන. අපගේ ආචාරය ධර්මාචාරයන්හන්සේ නමකයන්නට අවසරයි පෝජනීය වන්දනීය කඩල දසන ස්වාමන්හන්සට ශල කුසල්ල යන ෝදන් කරමු එවගේම මගේ උපාද්‍යන් වහන්සේ අවසරයි නමක කියන්නට මා කල නදර වාමන් හන්සටත් ශලි කු සසලන් මෝදන් කරම ඒවගේ මගේ ආචාරන් වහන්සේ නම කියනට අවසරයි පෝජ වද ො ලෙ කබ ස්වාමීන් හන්සටත් ශ ලු පින් අනුමෝද කර ින්ම ති උන්හසේ පින් බලෙන් පින් අන ෝදං ලා ්‍රාර්ථනීය බෝධයකි නිදුකින් සුවසේ ධර්මා ෝධයම සලසාගනිත්වා. ගේ පින් වත්. මේ උතුම් බුද්ධ වාාසනය මහා සංගරත්නය ගිහි පැවිදි දෙ පාර්ස සිවුවනක් පිරිසම රකින පොලොවාසි දෙවලොෝවාසි යම් දෙවියින් වවන ක්ද දෙවිු සතරවරම් දෙවරුුවරක් ප්‍රමුග පින්කම දෙවියු ඒ දෙවියොත් මේ සතුටු සිති අනුවදංමවෙත්වා ඒ දෙවියුණුත් තවන් ප්‍රාර්ථනය බෝධයකින් සුවසේ නිර්වාණ ධාතුුවම සාක්ෂාත් කර ගනිත්වා ඒවගේ පින්නත්ති මේ පින්කම සඳහා කායිකවත් ක සිතිවිල්ලකින් හෝයම් දායකනුයම් පින්ිමතෙක්කිින්න්නවනක් ඒ හැදනාටමත් මේ පින් පෙත් අයිති වෙෙත්වා ඒ හැදනමත් දුක් රෝගී චිරජීනය සමගින්. මෙලෝ සියල් හපතත් සමගින් පරලෝසුගතිය අවසානයේ ජරාවක් මනය නැත්තාව සුදර නිර්වාණ ධහතු සූසය අබෝධක ගනිත්වා. ඒවගේ පින්නවත්නේ අප නමෙන් මිය පල්ලෝගිය මේ පින්නවතුන්ි හමඳනනාගේම අම්මා වෙන්න පුළුවන් තාත්ත වන්න පුළුවන් විෙනත් ඥාතියක වන්න පුුවන්. ඒ සියලම පන්නවතුනුත් පින් බලාබොරොතු වන් වන. ඒයටත් මේ පින්පෙත් අයිතිවෙත්වවා ඒයක් ජීවිතත් දුගති භාාවල න්නවනක් දුගතියෙන් අතමිදේවා සුති භාාවල්ට පත්තේවා ඒ අයට උතුම් කල්ල්‍යානමිතරස සැලසිලා මේ පිරිිස ධර්මය හන්ඩ ලැබිල ධර්මය තුළ තමන්ගේ ජීතය හසුරවාගෙන දුකක් කරදරයක් නැති ජරාමර නැති සුන්දර නිර්වාණ දාතුව හැම නාටමත් අත්තේවා ඒවගේ පින්ුවත්න මේ උතුම් අනන්ත අප්‍රමාණ කුසල් ධර්මයන්ගේ ආනු භාාවයෙන් දෙවියන්ගේ රැකවරණෙන් ඒවගේ මරත්නත්‍රය අනන්තගුණාට භාාවය දිනවල අපට හන්ඩ දගින්ට ලැබෙනවා ලෝකයේ තුළ යුදගිනි ඇවිලෙන භාවයක් ඉතිං ඒ දෙවියුණුත් මේ පින් අන්න මෝදන් වෙලා ඒ සියලු යුදගිනි භාාවයන් ඒ අපල උදවයන් සියල බාහිරපද්‍රවයන් සියල් දුරුවෙත්වා මේ පින් බලෙෙන් දෙදියන්ගෙරක්වරන රත්නත්‍ර යන්තග ාන් භවි සියල් ලක සත්්‍යයාම සූපත්ෙත්වවා ඒවගේම ඔබ හැම දෙෙන ආටමත් මේ පිම් බලෙන් මෙලෝ ජීත සියල හපද සිද්ධ වේවා ඒවගේම පරලව සුගතියත් අවසානයේ ජරාවක් මරණයක් නැත්තාව මේ බුදුරන් වන්සේ පැහදිලි කරන පරම සුන්දර නිර්වාන දහතුව සුවසේ නිදුකින් නවබෝධ කරගන්නට මේ සියලු කාරණාවන් උපනිස්ශ්‍රේවා කියලා අවසානසෙන් හැමදිනනාම සාධනාධද පොත්තන්.